මාචන සුබ සිද්ධිය අරමුණු කර ගනිමින් පවත්නා නීති හා රෙගුලාසි සරල කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමාජිකින් 18 දිනකකින් යුත් කොමිසමක් පත් කර තිබෙනවා. හිටපු ජනාධිපති ලේකම් සහ ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග සහ ජෝන් කීල් සමූහයේ සභාපති ක්‍රිෂන් බාලේන්ද්‍ර යන මහතුරු කොමිසමේ සම සභාපතිත්වය ඔබ වෙනවා. කොමිසමේ ලේකම් ධුරයට විශ්‍රාමික අමාත්‍යංශ ලේකම් ජී.එස්. විතනගේ මහතාද පත් කර තිබෙනවා. මෙම කොමිසමට පැවරී ඇති කාර්යභාරයේ වටිනී ආයෝජන හා ඉදිකිරීම ශාස්ත්‍ර ප්‍රමුඛ සියලු ශාස්ත්‍රවලට අදාළව දැනට නිකුත් කර ඇති චක්‍රලේඛ උපදෙස් අවසර පත්‍ර හා බලපත් නිකුත් කිරීමේ ක්‍රමවේද සහ අනුමත කිරීමේ පටිපාටි රාජ්‍ය මූල්‍ය සහ බදු ආදායම් සම්බන්ධ සියලු නීති රෙගුලාසි සහ ඒවා ඇති කිරීමට බලපෑ කරනු කෙරෙහිද අවධානය යොමු කරමින් පූර්ණ සමාලෝචනයට ලක් කිරීම එසේම විශාල ප්‍රමාණයක් චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීම සහ වරින් වර විවිධ නීති රෙගුලාසි බලාත්මක කිරීම හේතුවෙන් අධිනියාමනයක් ඇතිවීම නිසා මූලික අරුමුණින් බැහැරවීමක් සිදු වී ඇතැයි අධ්‍යයනය කිරීම වඩත් ඵලදායි නව නියාමන ක්‍රමවේද හඳුනා ගැනීම සඳහා ගෝලීය ප්‍රමිතීන් තුල උක්ත නීති රෙගුලාසි වල අදාළ බව සහ ශ්‍රී ලංකාව තුල ඒවා යෝග්‍යතාව ඇගැයීම දැනට පවතින සංකීර්ණ සහ අධිනියාමන නීති පද්ධති තුල ඒවා බලාත්මක කිරීමට රජයටත් ඒ සඳහා අනුගත වීමට ජනතාවටත් දැරිය යුතු වන වියදම සහ උක්ත නීති රෙගුලාසි හේතුවෙන් දූෂණ සහ අවිධිමත් භාවිතයන් නිර්මාණය වීමට ඇති හැකියාව තක්සේරු කිරීම දැනට පවතින චක්‍රලේඛ උපදෙස් නීති රෙගුලාසි සරල කළ හැකි ශ්‍රේෂ්ඨ හඳුනා ගැනීම සහ එසේ සරල කිරීමට සහ නවීකරණයට අවශ්‍ය උපදෙස් නිකුත් කිරීම ජාතික මට්ටමින් පළාත් සභා හා පළාත් පාලන ආයතන මට්ටමින් විවිධ අනුමත කිරීම් අවසර දීම් සහ බලපත්‍ර නිකුත් කිරීම් ක්‍රියාවලිය හේතුවෙන් ක්‍රියාවලිය ද්විකරණය සිදු වී තිබේදයි අධ්‍යයනය කොට එවැනි ක්‍රියාවලිය සුදුසු පරිදි සංශෝධනය කිරීමයි මෙම කාර්ය නිරු කිරීම සඳහා කොමිසමට දින 90ක කාලයක් ලබා දී ඇති අතර සිය කාර්යභාරය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍යතාව පරිදි අදාළ ආයතන වෙත උපදෙස් දීමේ බලය කොමිසම සතු වෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.